සුබ මධ්‍යනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ප්‍රීතිමත් දීපාවලි සැමරුමකට ජනපතිකින් සහ අගමැතිකින් සුබ පැතුම් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං ජලාශ කිහිපයක් වාන් තමයි ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ඇමරිකා මධ්‍යකාලීන මැතිවරණය අද හින්දු බැතිමතුන් මා තරසරින් සමරන දීපවාලි දිනය අදයි මේ වෙනුවෙන් දීපවාලි සැමරුම් උත්සව දිවයින පුරා සංවිධාන කර තිබෙනවා අයහපත හා අවිද්‍යාව නැමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත් නිවසත් කෝමිලත් ආලෝකවත් කරමින් දීපාවලි උළෙල සැමරෙනවා. මිහිපිට වෙසෙන සෑම බිනිසකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සඳහා එක්වන්නේ මහත් බැතිසිතින්. අයහපත හා අවිද්‍යාව නැමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් සිලුවෙන් ආලෝකවත් කෙරෙන දීපාවලි උළෙල අද සැමරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් දීපාවලි සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක් කරනවා. අයහපත නැමැති අන්ධකාරයේ දුරුපී යහපත නැමැති ආලෝකයේ පැතිරෙන්නාසේ ජීවිතද ආලෝකවත් වේවා යන්න දීපාවලි අරුතයි. එකිනෙකා වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනමමින් සෙනෙහස බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස දීපාවලිය සහෝදරත්වයේ හුයෙන් එකිනෙකා සමීප කරවන බව ජනාධිපතිතුමන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ජනවර්ග අතර බෙරසක දුරලා අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම සහජීවනය ඇති කිරීමට දීපාවලි උළෙල මනා පිටිවහලක් වන බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. දීපාවලි උත්සවය සීලු දින අතර සංස්කෘතික බැඳීමක් ගොඩනගා ගත හැකි අගනා අවස්ථාවක් බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසන්නේ. දීපාවලි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසන්නේ සියලු හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් එක් කරන බවයි. හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවකාවත් ජන කණ්ඩායම් සහ පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාවත් දීපාවලි උත්සවය තුළින් පිළිබිඹු වනවා. අඳුර පරාජය කරමින් ආලෝකයත් අසත්‍ය පරාජය කරමින් සත්‍යත් නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීමට සිය සුබ පැතුම් එක් කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සඳහන් කරන්නේ. මෙ අතර උදාපෝ දීපාවලි දිනයේ ලක්වාසී ජනතාවට ස්ථිර සාමයක් මෙන්ම සැබෑ නිදහසක් උදා වේවායි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. නරකාසුරයන් පරාජයට පත්කර ලෝටම ආලෝකයේ බෙදාදීමේ සතුට සමරමින් හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය අද මහත් භක්තියෙන් සමරනු ලැබුවා. ඒ නිමිත්තෙන් දිවයිනේ හින්දු කෝවිල්වල අද උදෑසන ආගමික වතාවත්වලට මුල් තැන දී තිබුණා. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන පූජාව පැවැත්වුණේ මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් පත්තිනි දේවාලයේදී. වතුකරේ හින්දු ජනතාවද උත්කර්ෂවත් අන්දමින් දීපාවලි උත්සවයේ සමරනු ලැබුවා. ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ හැටන් ශ්‍රී මාණික පිල්ලයාර් කෝවිලේදී. ඊයේ මධ්‍යම රාත්‍රියේ පහන් සංදර්ශනයක්ද පැවැත්වුණා. ගල්ල කළුවැල්ල ශිව කෝවිලේද විශේෂ පූජාවක් පැවැත්වුණා. වවුනියාව හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය වෙනුවෙන් පූජා පැවැත්වුවේ වවුනියාව කුරුමන් කාඩුව කාලි අම්මන් කෝවිලේදී. හින්දු බැතිමතුන් විශාල පිරිසක් ආශිර්වාද පූජාවට එක්ව සිටියා. ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ මත්තල ගුවන් තොටුපළට පැමිණියා. ඇන්ටනෝ AN-124 ගුවන් යානය මෙසේ මත්තල ගුවන් තොටුපළට පැමිණියේ පස්වරු 1:50ට පමණයි.
මේවසරේ පමණක් මෙම ගුවන් යානය අටවතාවක් මත්තල ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා. ඉන්දියාවේ කරච්චි සිට ජකර්තා දක්වා ගමන් කරමින් සිටින අතරතුරයි යානය ගොඩබස්වා තිබෙන්නේ. ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම යානය මත්තලට ගොඩබස්වා ඇති බවයි ගුවන් තොටුපළ වාර්තා සඳහන් කරන්නේ. පසුගිය වසර තුන හමාරක කාලය තුළ සෞඛ්‍ය සේවයේ සිදු වූ දූෂණ ගණතුණු සහ අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිසමක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ රටේ ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. පහුගිය කාලේ ඉතාම නරක විදියට පාවිච්චි කරපු සහ ඉතාම දූෂිත අන්දමට කටයුතු සිද්ධ වෙච්ච අමාත්‍යාංශයක් බව අපිට දැන් එකින් එක සාක්ෂි ලැබෙමින් තියෙනවා. අද වෙනකොට දිවයින පුරා ඉන්න වෛද්‍යවරු 14,000කට අධික සංඛ්‍යාවක් තමන්ගේ අත්සන තියබලා රාජසේනරත් ඇමතිවරයාට තමන්ගේ විරෝධය පළ කරලා තියෙනවා. වෛද්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න වෛද්‍යවරු 14,000ක් අත්සන් කළා රටේ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව පෙත්සමක් ඉතිහාසයේ කවදාවත් දීලා නැහැ. මේ වෙනකොට පැමිණිල්ල 4ක් විතර ලැබිලා තියෙනවා. ඒ පැමිණිල්ල වලින් ප්‍රධාන පැමිණිල්ලක් විදිහට ලැබිලා තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පැමිණිල්ලේ ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා. ඒතර මේ ටෙන්ඩර් දෙක හරහා විතර රජයට අහිමි වෙලා තියෙන මුදල රුපියල් මිලියන 89ක්. මේවා තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. වහාම මේ සම්බන්ධ විමර්ශනය කළා රටට මේ තොරතුරු ඉදිරිපත් කරන්න කියන කාරණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල්ම පාවිච්චි කරලා තමන්ට සුවපත් සම්මානෙ දුන්න එන්ජියෝ නඩේ ඉන්න වෘත්තීය සමිති නායකයෝ කියලා ලේබල් ගහගෙන ඉදිරියට ආපු සමහර පිරිමි මිසීලාව ඉස්සරහට දාලා තමන්ගේ ප්‍රශස්ති ගායනා කරන්න රාජසේනරත් ඇමතිවරයා ලැජ්ජ නැතුව කටයුතු කරමින් ඉන්නවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවා අකර්මණ්‍ය කළ බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. මේ අමාත්‍යවරයා ඉතිහාසයේ දරුණුම ආකාරයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අකර්මණ්‍යභාවයට පත් කරලා තියෙනවා. ඉතිහාසයේ කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් මේ ආකාරයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හැල්ලුවට ලක් කරලා නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දේශපාලන අතකොළු මීට කලින් හිටපු කිසිම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත් කරලා නැහැ. හැබැයි මේ අමාත්‍යවරයා තමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරිවරයාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයෙක් හැටියට පත් කරලා ලැබුවා. මේ ආකාරයට සෞඛ්‍ය ශාස්ත්‍රයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට විශාල හානියක් කරපු සෞඛ්‍ය අමාත්‍යවරයා නැවත රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට බාරගන්න මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෝ මහජනතාව මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා කියලා. නිරත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා ධීවර ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසද දැනුම් දී තිබෙනවා. දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුළින් බර ස්වභාවය දිවයිනේ සහ දිවයින අවත මුහුදු ප්‍රදේශවල තවදුරටත් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැයට කිලෝමීටර 50-60ක් දක්වා උතරමක් පද සුළං අද දිනේදී බලාපොරොත්තු වෙනවා. අද දිනේදී වැසි තත්ත්වය සැලකීමේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටිනිට වැසි හෝ විගුරුන් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි බලාපොරොත්තු වෙනවා. අනිකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින්නට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙල්ලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50ක් පමණ වෙනවා. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිස සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40ක් පමණ අතරාගයක් ගන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලබා දීලා තියෙන නායම් නිවේදනය තවදුරටත් වළංගු වෙනවා. කඳුකර ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසලීමක් වීම වගේම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අද උදෑසන දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක අවහිරතා වාර්තා වුණා. කිනිගම බණ්ඩාරවෙල කිනිගම ප්‍රදේශයේ පස්කන්දියක් කඩා වැටීමත් එක්කම ඉදල්ගස්සේ ඉන්න
දුම්බිය ස්ථානයේ අසල පස්කන්දිය කඩාවැටීමත් වාර්තා වෙලා තිබෙනවා. එම තත්ත්වය නිවැරදි කරමින් පවතිනවා. ඉදල්ගස්සින්න ප්‍රදේශයේ කිනිගම ප්‍රදේශයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළා තිබෙන්නේ. ඊයේ දිනේදී පුත්තලම දිස්ත්‍රික්කයේ මායාව වැව් තාවුලේ යම් කඩායමක් අපිට වාර්තා වුණා. එකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව වැලිකොට්ට ගසා එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ සියලුම නිලධාරීන් මේ සඳහා අඛණ්ඩව සියලුම දිස්ත්‍රික්කවල අනුයුක්ත කරලා තිබෙනවා. මීට අමතරව අනිකුත් ප්‍රදේශවල ආපදාමය තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් මුහුදු යෑම සම්බන්ධයෙන් ධීවර හා නාවික ජනතාවට ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. විශේෂයෙන් 1.7 දුරකථන අංකය විවෘතයි. ඉතින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය පරිදි සියලුම දත්ත මෙම 1.7 දුරකථන අංකය ඔස්සේ අපි යවත්කාලීන කරලා තියෙනවා. මඩකලපුව ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සමග තද සුළං තත්ත්වයක්ද ඇති වී තිබෙනවා. ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශද දැඩි රළු ස්වභාවයක් පැවති බවයි වාර්තා වන්නේ. ධීවර කටයුතුද මුළුමනින්ම අඩාල වී ඇති අතර මුහුදු යාමෙන් වළකින ලෙසයි ධීවරයින්ට දැනුම් දී ඇත්තේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඊයේ දහවල් සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ජලාශ කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඉහළ ජලධාරිතාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 විවෘත කෙරුණා. වාන්දොරටු 8 අඩි 4 බැගින් සහ අනෙක් දොරටු 2 අඩි 2 බැගිනුයි විවෘත කර ඇත්තේ. එහි ජලය අබන්ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙනවා. ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ. ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු 4 අද පෙරවරුවේ විවෘත කෙරුණා. එම ජලය මහවැලි ගඟ හරහා රන්දිනිගල ජලාශයට මුදා හැරෙනවා. මේ සමග රන්දිනිගල ජලාශයේද ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු රාජරත්න මහතා ප්‍රකාශ කළේ තව පැය කිහිපයක් අඛණ්ඩ වර්ෂාපතනයක් පැවතිය හොත් එම ජලාශයේද වාන්දොරටු විවෘත කිරීමට සිදුවන බවයි. දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිරාඳුරු කෝට්ටේ උල්හිටිය රත්කඳ නියුන් ජලාශයේ වාන්දොරටු 6 විවෘත කර තිබෙනවා. එම ජලය උල්හිටිය ඔයටයි මුදා හැරෙන්නේ. මේ හේතුවෙන් ඔය දෙපස ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා. මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග පස්කඳු කඩාවැටීම් වාර්තා වනවා. රාගල කන්දහන්දිය මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයට පස්කන්දක් කඩාවැටීමෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. මේ අතර මතුරට වැල්ලගිරිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ ප්‍රකෘතියක්ද ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ රියදුරු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණා. අධික වර්ෂාව සහ මීදුම් තත්ත්වය හේතුවෙන් සුපරීක්ෂාකාරී ලෙස ධාවනයේ යෙදෙන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. උඩුපුස්සැල්ලාව කොටඹේ රාගල අතුරු මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ධාරානිපාත වර්ෂාව සහ සුළඟ සමග ඊයේ රාත්‍රියේ අනතුර සිදුව ඇත්තේ. ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් 3 තුවාල ලැබුවා. ඔවුන් උඩුපුස්සැල්ලාව සහ නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඇල්ල බණ්ඩාරවිල දුම්රිය මාර්ගයේ ඊල්ලොය කීනියාගම අතර ප්‍රදේශයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබුණා. යුදාමුදා සෙබළුන්ගේද දායකත්වය ඇතිවයි මාර්ගය කඩිනමින් පිළිසකර කෙරුණේ. ඒ අනුව මේ වන විට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දැන් කෙටි විරාමයක්. මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණ දැන් නිසි පරිදි සිදුවනු ඇති බව අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණේ සංවිධාන කළ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මහ බැංකු මංකොල්ලයේ ගැන පරීක්ෂණ දැන් හරියාකාරව සිදුවේවි. මොකද අපි කවුරුත් දන්නවා රනිල් මහත්තයා ඒකේ පාර්ශ්වකරුවෙක් බව. අපි එහෙම පැමිණිලි කළා තියෙනවා. එතුමාගේ අගමැති ධූරයේ තියෙන තුරු මේ පරීක්ෂණය හරියට කෙරෙන්නේ නැති බවත් අපි දන්නවා. ඒ නිසා දැන් හරියට පරීක්ෂණය සිදුවේවි. රනිල් වික්‍රමසිංහ මහතාටත් කට උත්තර දෙන්න වේවි. මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධයයි අපට පෙනී යන කවුරුවත් අපි අපේ පැත්තට එකතු කරගන්නේ නැහැ. එක ඡන්දයෙන් අපි පරිදුනා වුණත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
පියවස්ථා සම්පාදක සභාව හැටියට රැස්වෙන පාර්ලිමේන්තුව වළංගුයි. ඒ පිළිබඳව නීතියක් තිබෙනවා පැනවිලා පාර්ලිමේන්තුවෙන්. ඒ නීතිය වළංගුයි. ඒ අනුව පතුණු මෙහෙයුම් කමිටුවේ අගමැති මූලිකත්වයේ දැරිය යුතුයි. ඒ අනුව මහින්ද මහතා ඒ මෙහෙයුම් කමිටුවේ අගම නායකයා බවට පත් වෙනවා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. 70 ගණනක් 80 ගණනක් ඉන්න විපක්ෂයට විපක්ෂ නායකම නොදී 16ක් ඉන්න කණ්ඩායමකට විපක්ෂ නායකම දුන්නා. විශාල පිරිසක් නියෝජනය කරන විපක්ෂයට සංවිධායකම නොදී 5ක් ඉන්න පක්ෂයකට සංවිධායකම දුන්නා. දිගින් දිගට මේ කට්ටිය සිද්ධ කරේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරමින් ඊට අගරු කරමින් තමන්ගේ බලය පාවිච්චි කරන වැඩපිළිවෙලක් තමයි එහි ගෙනිච්චේ. මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අරලියගහ මන්දිරයේ අරගෙන ඉන්නවා. ආණ්ඩුව වෙනස් වීම සම්බන්ධව අපි සන්තෝෂයි. මොකද මේ රටේ ජනතාවගේ විශාල ව්‍යාපාරයක් තිබුණා. ජාතික වස්තුන් ජාතික දේපල පෞද්ගලිකරණය කරන්න විශේෂයෙන්ම පිට රටියට විකුණන්න ආණ්ඩුව වැටෙන්ට ආසන්න කාලේ කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධව ප්‍රශ්න මතුවුණා. ඒ නිසා මේ අවස්ථාවේදී ආණ්ඩුව වෙනස් කිරීම ජාතික වශයෙන් වැදගත් කාරණයක්. දීපාවලි උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව වාතාගත ආදායමක් උපයාගෙන තිබෙනවා. එහි කළමනාකාර APKC වාහනාව මහතා සඳහන් කරන්නේ ඊයේ දින සිට මෙම ඩිපෝව මගින් බස් රථ 92ක් කෙටි සහ දුර ගමන් සේවා සඳහා යෙදවූ බවයි. ඊයේ සිට අද දක්වා ඩිපෝව ලැබූ ආදායම රුපියල් 2,05,000ක් බවයි එහි කළමනාකරු සඳහන් කරන්නේ. කුලී පදන මතද බස් රථ යෙදවීමට හැටන් ඩිපෝවට සිදු වුණා. උත්සව සමයේ හැටන් ඩිපෝවේ සියලුම සේවකින් ඉතාමත් කැපවීමෙන් මෙම ආදායම් තත්ත්වය ඉහළනංවා ගැනීමට කටයුතු කළ බව මහනාම මහතා සඳහන් කරනවා. උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 97ක ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ගිවිසුමට ඊයේ කොළඹදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ ද හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ වැඩසටහන් කළමනාකාර මයිකල් ඩයර් මහතා ඊට අත්සන් තැබුවා. උතුරේ ජීවනෝපාය ගොඩනැගීම හා නැවත පදිංචි කිරීම සඳහා වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙවර සඳහා වූ ව්‍යාපෘතියක්ද හෙලෝ ට්‍රස්ට් සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ අනුවයි එම ආයතනයට මෙම ආධාර ලබා දෙනු ලැබුවේ. මේ සඳහා 2003 වසරේ සිට ජපානය ආධාර ලබා දී තිබෙනවා. අම්පාර කරංගාව ප්‍රදේශයේ ජනතාවට හිරියක් වූ වනාලියකු පළවා හැරීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. මෙම වන අලියා නිර්වින්තනය කළේද දැඩි පරිශ්‍රමයකින්. අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරීන් පසු පසද පන්නාගෙන පැමිණ තිබෙනවා. තුන්වන වරට ලබා දුන් එන්නතින් පසුවයි අලියා නිර්වින්තනය වුණේ. මහත් වෙහෙසක් දරා අලියා ගස් වැදීමට සමත් වුවද සිහිය පැමිණීමත් සමග එම සත්වයා මහස් වෙහෙතක් දැරුවේ පාදවලට තමා තිබූ රැහන් කඩාගෙන පැමිණීමටයි. යලිත් වරත් එන්නත් ලබා දීමෙන් පසු එම සත්වයා මෙල්ල කර ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. ඒ අනුව මෙම වනාලියා හොරෝපතාන අලි රැඳවූ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. සීමා වාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 425 දෙනෙකු වෛද්‍යවරුන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලබා දීම පසුගිය දා සිදු කෙරුණා. චාරිත්‍රානුකූලව ප්‍රතිඥාව ලබා දීම පදනම් ආයතනයේදී සිදු කෙරුණේ රුහුණු විශ්වවිද්‍යාල උපකුලපති සුසිරිත් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැඩබලන සභාපතිනි නිලන්තිත සිල්වා මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. සමාජ සේවිකාවක් වූ මිලිනා සුමතිපාල මහත්මිය අභාප්‍රාප්ත වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් මිලිනා සුමතිපාල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ දහම්පාසල් අතර තරඟාවලියක් පැවැත්වුණා. ඒ සඳහා දහම්පාසල් දරුවන් 2,500කට අධික පිරිසක් සහභාගි වුණා. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මියගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සංවිධාන කර තිබුණේ. ජාතික අධ්‍යාපන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගුණපාල නානායකාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ. පාසල් හා ජාතික මට්ටමින් දක්ෂතා දැක්වූ සිසුවියන් මෙහිදී සම්මාන සහ සහතිකපත් ලබා ගත්තා.
2014 බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු විභාගයෙන් සමත් උපාධිධාරීන් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවය රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වුණා. පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි පත්වීම් ලබා දීම සිදු කෙරුණේ. අයිඩෙන් දේවප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකට අපගේ පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk